ආයුබෝවන් SLR ටැකඩමි යුටියුබ් චැනල් එකට ඔයාලවදත් වෙන්ද වගේම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද ඔයාලා මේ මාත් එක්ක එකතු වෙලා ඉන්නේ කොහොමද ලේසියම ටයිට් ගවුමක් කරගන්න කියලා බලන්න. ඉතින් ඔයා තාමත් මගේ චැනල් එක බලන්නේ සබ්ස්ක්‍රයිබ් කරන්නේ නැතුව නම් ඉතින් ඔන්න මේ වෙලාවේ මතක් කරනවා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා. මේ වගේ මැහුම් වීඩියෝස් ගොඩාක් ඔයාලට ඉදිරියේදීත් බලන්න පුළුවන්. එතකොට අපි බලමු කොහොමද එහෙනම් මුලින්ම මේකේ බ්ලොග් එක හදාගන්න කියලා. ඉතින් මේ ඔයාලට මේ විදිහට පේප එක කරගන්නත් පුළුවන්, එහෙම නැත්නම් ඔයාගේ රෙදි කොටසෙම කරගන්නත් පුළුවන්. ඉතින් මුලින්ම මෙන්න මේ විදියට රේඛාවක් ඇඳගෙන ඒ රේඛාව මත උරහිස දෙකට බෙදීම. උරහිස බෙදීම දෙක කියන අගය ලකුණු කරනවා, මෙහොන් වාසි ලකුණු කරන්නේ නැහැ. ඒ අගයම මම මේ විදියට පහතටත් ලකුණු කරගන්නවා. මේ විදියට පහතටත් ලකුණු කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ ආකාරයට රේඛාවන් මං යා කරගන්නවා. ඉතින් මගේ අත වීඩියෝ එකෙන් චුට්ටක් එහා මෙහා වෙන හින්දා ඔයාලට අපහසුතාවයක් තියෙනවනේ ඒකට සමා වෙන්න. මම ඒක වීඩියෝ එක රෙකෝඩ් කරලා ඉවරනාට පස්සේ තමයි දැක්කේ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ රේඛාව මත පපුවඩ බෙදීම හතර කියන අගේ ලකුණු කර ගන්නවා. මම මෙතනදී මැහුම් වාසි එකතු කිරීමක් කරන්නේ නැහැ. මම මොකද ඇදෙන සුළු මැටීරියල් එකක් තමයි පාවිච්චි කරන්නේ. ඔය ඇදෙන සුළු මැටීරියල් එකක් නම් පාවිච්චි කරන්නේ ඔය මැහුම් වාසි එකතු කිරීම අනිවාර්යයි. ඇදෙන සුළු මැටීරියල් එකකින් ඔයාගේ ඇඟට හොඳට ටයිට් වෙන්න නම් මහන්නේ ඔය මැහුම් වාසි එකතු කරන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ උරහිස් රේඛාව මේ විදිහට අඟල් 3 කාලක් පහත් කරලා ඒ රේඛාව මත අඟල් 3ක ප්‍රමාණයක් ලකුණු කරගන්නා මගේ කර පළල විදියට. ඊට පස්සේ මෙන්න මේ විදියට ඉන දක්වා උස රේඛාව, උකුල දක්වා උස රේඛාව, ඒ වගේම ගවුම සම්පූර්ණ උස රේඛාව කියන රේඛාවන් 3 තමයි මම ඇඳගන්නේ. මෙන්න මේ විදියට අර අඟල් 3 ලකුණු කරපු ලක්ෂයේ ඉඳන් පහතට තමයි මිමි ලකුණු කරේ. මේ මම ඇඳගත් ඉන දක්වා රේඛාව, දැන් මම අඳින උකුල දක්වා රේඛාව, මේ තියෙන්නේ ගවුම සම්පූර්ණ උස රේඛාව. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ වෙනකොට මගේ බ්ලොග් එක තියෙන. ඉතින් ඔයාලත් මේ විදිහටම තමයි කරගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ ඉන දක්වා උස රේඛාවේ ඉනවට හතරට බෙදලා ලැබුණු වගේ මේ විදිහට ලකුණු කරගන්නවා. ඉනවට බෙදීම 4. උකුල දක්වා උස රේඛාවේ මෙන්න මේ විදියට උකුල වට 4ට බෙදපු අගය ලකුණු කරගන්නවා. ඊට පස්සේ උකුල දක්වාවින් මේ විදියට උකුල වට මිම්මම මම මෙන්න මේ විදියට 5 රේඛාවෙත් ලකුණු කරගන්න. ඉතින් ඒක ඔයාට අඟල් භාගයක් අඩුවෙන් හෝ අඟල් භාගයක් වැඩියෙන් ලකුණු කරගන්න පුළුවන්. මං චුට්ටක් ටයිට් ඕනට ටයිට් වෙනවා චුට්ටක් අකමැති නිසා මම උකුල ගත්ත ප්‍රමාණයම 5 රේඛාවෙත් ලකුණු කරගත්තා. ඊට පස්සේ මෙන්න මේ විදියට මේ රේඛාවන් ටික යා කරගන්න තමයි තියෙන්නේ. මේ විදියට යා කරගෙන පහතින්ම අඟල් භාගයක ප්‍රමාණයක් ඉහළට ඔසවලා මෙන්න මේ විදියට මම මගේ ඇඳුම හැඩ කරගන්නවා. හරි. අපි යමු දැන් ඊළඟ වැඩේට. දැන් මම හදන්නේ මගේ අත්කට ඇඳ ගන්න. අත්කට ඇඳ ගන්න මෙන්න මේ රේඛාව මේ ආකාරයට සමාන කොටස් දෙකකට බෙදනවා. ඉතින් ඒ කොටස ඔයාලට පේන්නේ නැහැ, මගේ අතින් වැහිලා තියෙන්නේ. ඇත්තටම මම මේක දැක්කේ වීඩියෝ එක රෙකෝඩ් කරාට පස්සේ. ඊට පස්සේ මේ විදිහට අඟල් කාලක් ඇතුළට ලකුණු කරලා මේ විදිහට අත්කට ඇඳ ගන්න පුළුවන්. ඔයා මේ ටයිට් ගවුමේ අතක් දාලා මහනවා නම් මෙන්න මේ විදියටම තමයි මහන්න ඕන. ඔය අත් රහිතව මහනවා නම් ළමයි මේ විදියට නෙවෙයි මහන්න ඕන. ඔය අතක් දානවා නම් මෙන්න මේ විදියටම අත්කට තියාගෙන මහන්න. අතක් දාන්නේ නැත්නම් ඔයා මෙන්න මේ විදියට අඟල් භාගයක් උරහිස රේඛාවෙන් ඇතුළට හාරවල ඇඳ ගන්න. ඉතින් එතකොට තමයි අපේ ඇඳුමට හොඳ පෙනුමක් ලැබෙන්නේ. ඉතින් අතක් දානවා නම් ඔයා මේ විදිහට අඟල් භාගයක් අඩු කරන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. මම අද මහන්නේ අත් රහිතව. ඒ නිසා මේ විදිහට අඟල් භාගයක ප්‍රමාණයක් අඩු කරගන්නවා. හරි. ඔන්න ඔය විදිහට තමයි බ්ලොග් එක හදාගන්නේ. අද අපි මේ ඇඳුම ඩාට් දාන්නේ නැහැ.
ඊට පස්සේ අපිට තියෙන්නේ මේක කපා ගන්න. ඉතින් මම මේ පේප් එකක කරන ටිකේම තමයි ඔයාලට රෙදි කොටස කරගන්නත් තියෙන්නේ. ඉතින් ඒක අමාරු දෙයක් නැහැ, වැඩි හිතන්නත් එපා. ඉතින් මම කරන දේම, පේප් එකේ කරපු දේම ඔයාලට තියෙන වගේ රෙදි කොටස කරගන්න. ඉතින් රෙදි කොටස අඳින්න අපහසුයි, ඒ වගේම ඇඳවත් ඔයාලට පේනවා හරිම අඩුයි. ඒ නිසා තමයි මම මේ විදිහේ පේප් එකක් පාවිච්චි කරේ. මෙන්න මේ විදියට බ්ලොක් එක කපාගෙන ඊට පස්සේ මේ කොටස රෙදි මත තියලා ඔයාලට කපා ගන්න පුළුවන්. ඉතින් රෙදි කොටස හතරට නවලා ඒ මත තියලා කපා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම මේ විදියට කපාගත්තට පස්සේ මුලින්ම මම හදන්නේ මගේ කර ෆිනිෂ් කරගන්න. ඒකට මම බයස් තමයි අල්ලගන්නේ. එහෙම නැත්නම් අපි කියනවා පයිපින් අල්ලගන්නවා කියලා. ඉතින් මම පයිපින් හදාගත්තේ මගේ රෙදි කොටසෙමයි. ඉතින් මම පයිපින් හදන විදිය වීඩියෝස් වල කියලා දීලා තියෙනවා. ඉතින් පයිපින් කොටස මෙන්න මේ විදිහට දෙකට නවලා කන පිට පැත්තෙන් තියාගෙන මෙන්න මේ විදිහට මහගෙන යනවා. මෙන්න මේ විදිහට මහගෙන යන තමයි තියෙන්නේ. ඉතින් පයිපින් හදන්න දන්නේ නැති අය ඉන්නවනම් මගේ වීඩියෝස් තියෙනවා, ඒව බලන්න. ඉතින් මේ වීඩියෝ එකට මම පයිපින් හදන විදිය ඇතුළත් කරලා නැහැ. මෙන්න මේ විදියට මේ කැඳුමට කර කොටසට අල්ල ගන්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ කොටස් වැඩි කොටස් කපලා ඉවත් කරගෙන හොඳ පිට පැත්තට හරවලා මේ විදියට නවාගෙන මහගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් හොඳට මතක තියාගන්න ළමයි, කර මහද්දි අපි ඇදගෙන මහන්නේ නැහැ. සමහර අය කියනවා රවුම් කර වැඩි වෙනවා, එහෙම ප්‍රශ්න. එහෙම වෙන්නේ ඔය අඳින ප්‍රමාණයට වඩා ඇදෙන්නේ. මේක හොඳින් يعني අතින් ඇදගෙන මැහුවොත් තමයි වෙන්නේ, නැතුව සාමාන්‍ය විදිහට තියාගෙන මැහුවා කියලා මේ කර වැඩිවීමක් වෙන්නේ නැහැ. බලන්නකෝ හරිම ලස්සනට, හරිම නීට් එකට අපේ ඇඳුම තියෙනවා. ඉතින් මේ විදියටම මගේ අනෙත් ගවුම කොටසෙත් මේ විදියට කරට මම මේ විදියට බයස් පටි අල්ල ගන්නවා. ඉතින් මගේ වීඩියෝ එක මේ විදියට ඉක්මනට ඉක්මනට ගියාට මෙච්චර ඉක්මනට අපිට මහන්න බෑ. ඔයා හිමීට පරිස්සමෙන් මහන්න. මෙන්න මේ විදියට කර හැඩ කර කොටස් දෙකම සම්පූර්ණ කරගෙන ඊට පස්සේ උරහිස් තමයි මේ විදියට සම්පූර්ණ කරගන්න යන්නේ. උරහිස් සම්පූර්ණ කරගනිද්දී මෙන්න මේ විදියට උරහිස් දෙක එක මත එක තියලා මෙන්න මේ විදියට මහ ගන්න තමයි තියෙන්නේ. ඉතින් මම අඟල් භාගයක වගේ මහුන් වාසි තියාගෙන තමයි උරහිස් මහ ගන්නේ. මේ විදියට උරහිස් දෙකත් මහ ගන්න ඕන. මේ විදියට උරහිස් දෙකත් මහ ගන්න. ඉතින් ඕලොක් එකක් තියෙන කෙනෙක් නම් ඕලොක් කරගන්න. උරහිස් දෙකත් මහගෙන ඊට පස්සේ ළමයි මම කරන්න යන්නේ, අපි ඊට පස්සේ කරන්න යන්නේ අපේ අත් කටවල් වලට අපේ පයිපින් අල්ල ගන්න එක. ඉතින් ඊට කලින් මෙන්න මේ විදියෙ පෙනුමක් තමයි අපේ ඇඳුමේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ දෙපැත්ත ඉතින් ඔයාලට වාටිය නවල මහන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ කරට කරා වගේම බයස් පටි අල්ල ගන්නත් පුළුවන්. ඉතින් මම කරන්න යන්නේ කරට අල්ලගත්ත වගේම බයස් පටි ටිකක් මෙන්න මේ විදියට අත් කටවල් වලටත් අල්ල ගන්නවා. ඉතින් මම ටයිට් ගවුමක් ඉඳ තමයි ගොඩක්ම බ්ලැක් කලර් එක තෝරගත්තේ. ඉතින් ටයිට් ගවුමකට අපි බ්ලැක් කලර් මැටීරියල් ගන්නවා, මට හිතනවා ටිකක් ලස්සනයි කියලා. අපි ඇඟේ ෂේප් එක එහෙම හොඳට ගන්න පුළුවන් නිසා. ඉතින් ඒක ඔයාලගේ කැමැත්ත අනුව පාට රෙදි වර්ග තෝරගන්න. ඉතින් මෙන්න මේ විදියට අත් කටවල් දෙකම පයිපින් කරගන්න ඕන. එහෙම නැත්නම් බයස් පටි තියලා මහ ගන්න ඕන. ඊට පස්සේ ඒකත් කරගෙන මෙන්න මේ විදියට දෙපැත්ති මූට්ටුව තමයි දාන්න යන්නේ. අඟල් භාගයක ප්‍රමණ මැහුම් වාසි තියාගෙන ඔයා මේක මහගෙන යන්න. ඉතින් ඔයාලට මං කලින් කිව්වා වගේම බ්ලොක් එක හදාගෙන ඉද්දි කිව්වා
ඔය ඇදෙන සුළු මැටිරියල් එකක් නම් පාවිච්චි කරන්නේ ඔයා මෙහුන් වාසි තියන්න එපා කියලා. හැබැයි ඔයාට සුට්ටක් ඇඟට බුරුලට ඕනි නම් ඔයා මෙහුන් වාසි අඟල් භාගයක් තියාගන්න කියලා. ඉතින් මෙතනදිත් මට කියන්න තියෙන එක, මම සුට්ටක් ඇඟට හොඳට ටයිට් වෙලා තියෙන්න ඕනි නිසා මේ විදියට ඇඟට තද වෙන්න අරගත්තා මෙහුන් වාසි තියන්නේ නැතුව. එහෙම නැත්නම් ඔයාට පුළුවන් මෙහුන් වාසි තියලා මේක මහගන්න. ඉතින් ඒක ඔයාගේ හැමැත්ත පරිදි කරගන්න පුළුවන්. අපි දැන් ටයිට් ගවුමක් කියන්නේ ඇඟට තද වෙලා තියෙන නිසානේ. ඒ නිසා තමයි මම මෙහුන් වාසි තියන්නේ නැතුව හොඳට ඇඟට තද වෙලා හිර වෙලා හිටින්න ඕන විදියට කරගත්තේ. ඉතින් මෙන්න මේ විදියට දෙපැති මූට්ටුවත් කරගන්න. ඉතින් ඔයාලට තේරෙන්න ඇති මේ ගවුම හරිම ලේසි මහන්න. ඒ වගේම මැහුවට පස්සේ හොඳට ඇඟට නීට් එකට තියෙනවා. ටිකක් අර කඩෙන් ගත්ත ඇඳුමක් වගේ හරිම ලස්සනට අපිට මේක කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා අපහැදිලි දෙයක් නැතුව ඇති කියලා ඔයාලට මේ වීඩියෝ එකේ. මොකද මට පුළුවන් උපරිම විදියට මම ඔයාලට මේ වීඩියෝ එක දීලා තියෙනවා. ඉතින් ඒ විදියට දෙපැති මූට්ටුව කරගෙන ඔයාලට තියෙන්නේ ඊට පස්සේ මෙන්න මේ විදියට යට වාඩිය දෙපොටක් නවල මහගන්න. ඉතින් ඔයාලට මේ ඇඳුම අත්දාගෙන මහගන්නත් පුළුවන්. ඉතින් අද මම මහගෙන තියෙන්නේ අත්රහිතව. ඉතින් අත්රහිතව මහගෙන ඔයාලට මේකට ජැකට් එකක්, ඕවර්කෝට් එකක්, ඔයාලට කැමති එකක් දාලා වුණත් අඳින්න පුළුවන්. ඒ වගේම දැන් මේකේ බෝඩ් එකක් අල්ලගන්න පුළුවන්. ඒ වගේ ඔයාලට කැමති විදියට මේක ඩිසයින් කරගන්න පුළුවන්. ඒ වගේම ඉනට බෙල්ට් එකක් දාන්න පුළුවන්, ඩිසයින් බෙල්ට් එකක්. මේ විදියට එක එක විදියට මේක ඩිසයින් කරලා අඳින්න පුළුවන් ළමයි. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලා හැමෝටම ගොඩාක් වැදගත් වේවි කියලා. මේ වීඩියෝ එක ඔයාලා බලලා ඔයාලට යම්කිසි දැනුමක් ලැබුණා නම් වීඩියෝ එක ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ අදහස කමෙන්ට් කරන්න. මොකද ඉදිරි වීඩියෝස් හදද්දී ඒක මට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් අපි තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු.